I'm not going to do it.
පොලිසිය මේ අය යවවල ප්‍රශ්නයක් පොලිසිය ආවේ පස්සේ මේ මැරයන්ට එකතු වෙන්න දුන්නාට පස්සේ පොලිසිය එන්නේ මැරයන්ට එකතු වෙන්න දුන්නා ඊට පස්සේ පොලිසිය පොලිසිය කලින් ආවම ප්‍රශ්නයක් මෙතන සිද්ධ වෙන්නේ වෙන දේ මෙතන සිද්ධ වෙන දේ වැරදියට ඒගොල්ලෝ අර්ථ කරනවා වෝට් తీන්නේ ඒගොල්ලෝ වෝට් తీන්නේ ඒගොල්ලෝ අපි ළඟ වෝට් නැහැ අපි ළඟ වෝට් නැහැ ඒගොල්ලෝ ළඟ වෝට් නැහැ ඒගොල්ලෝ කියනවා අපි කරන්නේ මොකද කියලා අපි කරන්නේ ඒගොල්ලෝ කියන දේ නෙමෙයි ගහනවා පොලිසිය බලන් ඉන්නේ අපිට ගහනවා පොලිසිය බලන් ඉන්නේ අපිට ගහනවා පොලිසිය බලන් ඉන්නේ පොලිසිය ආවේ නැරේවා පොලිසිය ඒක කියලා අපි වෙලවන්න හදලා නැරේවට එකතු වෙන්න ගිහින් පස්සේ පොලිසිය මේ පොලිසිය පොලිසිය මේ පොලිසිය අපි වෙලවනවා හරි මේ පොලිසිය පස්සේ ඇවිල්ලා එකේ මට ගහන්න නෑ නේද? එක්කෙනෙක් මට ගහන්න නෑ නේද? කැමරා විතරයි. ඔකම කවුරුහරි තල්ලි කන්න ලයිට් දානවා. එයා ශරීරය ගන්න ඇවිල්ලා තියෙනවා. අපිට ශරීරය ගන්න. අපි ඩෑන් පීසා දුදේ ආව මෙතන. ඩෑන් පීසා මෙතන ඉඳලා කට්ටිය එව්වා. මෙතන එකතු වෙලා කට්ටිය එකතු කරලා ඩෑන් පීසා කට්ටිය එව්වේ. ඒගොල්ලෝ අපිට කියනවා ශරීරය වැටෙනවා කියලා. අපි කියන්නේ අපි මේ රටේ ජනතාව වෙනුවෙන් අපි අරගල කරා. අපි මේ රටේ ජනතාව වෙනුවෙන් අරගල කරා. අහින්න මිනිස්සුන් වෙනුවෙන් අපි අරගල කරා. ඩෑන් පීසා කියලා කරේ අපි අරගල කරද්දී අපිට විරුද්ධව ගහන්න ආවෙ. දැනුත් අපි කරන්නේ මේගොල්ලෝ මේ වෝට් වල වෙන්න නේද මේ? අපි අපි කරන්නේ ඒගොල්ලෝ කියනවා. ඒගොල්ලෝ එදා වගේම අදත් අපිට ගහන්න එනවා. එදා වගේම අදත් අපිට ගහන්න එනවා. කොල්ලා අපි ගහන්නේ නැහැ. අපි සාප ගහන්න ජීවිත පූජා කරපු වෙනුවෙන් මල් පූජා කරමු ඔවුන් අපගේ සහෝදර සහෝදරියන් මව්බිම වෙනුවෙන් අපගේ භූමිය වෙනුවෙන් අපගේ අයිතිය වෙනුවෙන් පූජා කරලා තිබෙනවා 150,000 වැඩිය ජන සංහාරය කරලා තිබෙනවා ඒ ජන සංහාරයට විරුද්ධවයි අපි නැගී සිටින්නේ ඒ පූජාව අපේ සහෝදරනි පූජාව This is for all the people. This is for all the people. Fighting for peace and harmony. As we offer these flowers, we remember those who we lost. අපි අතරින් යෝවුන ඒ අපේම ජනතාව අපි සිහිපත් කරනවා මේ අවස්ථාවේදී. මේ රටේ සියලුම ජනතාව සීසුණු යුද්ධයේ දුක් විඳා ඒ සියලු දෙනාටම තමගේ අහිමි වූ ජනතාව සිහිපත් කරන්න අයිතිය තියෙනවා. ඒ අයිතිය සියලු දෙනාටම එකල හා සමානව ලැබිය යුතුයි. තර්ජන ගර්ජන මැද වුවත් අපි මේ ඇවිල්ලා තියෙන්නේ සාමකාමීව සිහිපත් කිරීමක් කරන්න අහිමි වූ ජීවිත මේ රටේ පුරවැසියන්ගේ ජීවිත. முள்ளிவாய்க்கால் யுத்தத்தின் போது 150,000 அதிகமான பேர் கொல்லப்பட்டிருக்கின்றார்கள் அவர்கள் கொல்லப்பட்டார்கள் அந்த கொல்லப்பட்ட மக்களை நாம் நினைவு கூறுகின்றோம் இராணுவம் அவர்களை கொண்டிருக்கின்றது இந்த அரசாங்கம் அவர்களை கொண்டிருக்கின்றது அந்த அரசாங்கம் கொண்டவர்களை நாம் நினைவு கூறுகின்றோம்
அது எங்களுடைய மக்கள் அவர்கள் எங்களுடைய சகோதரர்கள் அவர்களுடைய வாழ்வு இந்த நாட்டின் எங்களுடைய பூமிக்காக எங்களுடைய உரிமைகளுக்காக எங்களுடைய வாழ்வுக்காக இவை கொல்லப்பட்டவர்களை நினைவு கூறுவது எங்களுடைய உரிமை அது சர்வதேச உரிமை சர்வதேச ஐநா சபையால் அங்கீகரிக்கப்பட்டிருக்கின்றது இந்த நாளை நினைவு கூறும்படியாக நாங்கள் அவர்கள் நினைவு கூறுகின்றோம் அவருடைய வாழ்வுக்காக மக்கள் கண்ணீரில் அழுது கொண்டிருக்கின்றார்கள் பெற்றோர் சிறுவர் குழந்தைகள் பெண்கள் என அத்தனை பேரும் அழுது புலம்பிக் கொண்டிருக்கின்றார்கள் அவர்கள் நினைக்கின்றோம் அவர்களுக்காக வேதனைப்படுகின்றோம் அவர்கள் கண்ணிவிடுகின்றோம் அவர்கள் இந்த காலத்திலே சாதாரண மக்கள் அவர்கள் கையில் ஆதரவிற்கவில்லை எத்தனை பேர் சரணடைந்தார்கள் அந்த சரணடைந்த மக்களை எங்கே நிற்கின்றோம் அவர்களை கொண்டு வந்து கேட்கின்றோம் ஏன் கொண்டு வந்து கேட்கின்றோம் அவர்கள் காணவிழக்கப்பட்டவர்கள் எங்கே கேட்கின்றோம் இதற்கு பதில் சொல்ல வேண்டும் இந்த அரசாங்கம் பதில் சொல்ல வேண்டும் ஐநா பதில் சொல்ல வேண்டும் சர்வதேச சமூகம் பதில் சொல்ல வேண்டும் ஐநாவே பதில் கூறு சர்வதேச சமூகமே பதில் கூறு எங்களுடைய சகோதரர்கள் என்ன நடந்து கேட்கின்றோம் Thank you.
Yeah.
බෞද්ධ උත්සවයක් තියන්න දෙනවද ආ බල මේ රකන්න එන්නේ දකුණයි උතුරයි දෙකන්නේ මෙයා කොයික ලංකාවයි මිනිස්සු මෙතන කොළඹ බොරැල්ල කණත් ඉදිරි පිට මුල්ලි වායි කාලෙහි අවසාන යුද්ධයේ අවසාන දවස්වල ජීවිත රැක්වක් ජීවිතක්ෂයට පත් වූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කරපු ඒ අපරාධ තුලින් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනාම අපි අද මෙතන කොළඹදී මෙතන සංවිධානය කරලා තියෙනවා මේ අවස්ථාවේදී මේ කොළඹදී මේ සංවිධානය කරපු මේ උත්සවයට සාමකාමී උත්සවයට ආණ්ඩු පක්ෂයට හිතවත් කණ්ඩායම ඉතා පැහැදිලි අද මේ කණ්ඩායම කවුද කියන එක ඉතාමත් පැහැදිලි සංහිඳියාව ගැන පාර්ලිමේන්තුව තුලත් දෙමළ ජාතික සන්ධානයත් කතා කරන ගමන් සංහිඳියාවට විරුද්ධව තමන්ගෙම කල්ලි මේ තානයට එවලා තියෙනවා අද මෙතන ඉදිරි පෙළේ ඉන්න කට්ටිය කවුද කියලා බැලුවොත් එහෙම මේ සංවිධානයේ මෙතන ඉස්සරහා ඉදිරි පෙළේ ඉඳන්ම අද මෙතන මේ මේකට විරුද්ධව මේක මෙහෙවපු කණ්ඩායම කවුද කියලා බැලුවම අද ආණ්ඩු පක්ෂයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙන මන්ත්‍රීවරුන්ට ඉතාමත් මෙහෙවත් පිරිසක් තමයි හිටියේ ඉතා පැහැදිලි එක ඉතින් එක අතකින් ජාත්‍යන්තරයටයි ලෝකෙටයි රටවල් වලටයි කියනවා මේ සංහිඳියාව ගැන කතා කරන ගමන් මම එදා පාර්ලිමේන්තුවේ එකට කිව්වේ අලි සබ්රි යනවා සවුත් අප්‍රිකාවට සංහිඳියාව ගැන ඉගෙන ගන්න හැබැයි එයාගේම අනිත් මන්ත්‍රීවරු තමයි සංහිඳියාවට විරුද්ධව වැඩ කරන මේ කණ්ඩායම මෙතනට එවලා තියෙන්නේ මෙහෙවන්න ඉතින් ඒක නිසා අපි 2009 දී කොහෙද හිටියේ මේ දෙමළ ජනතාව ඝාතනයට මේ කොහෙද හිටියේ කියලා අහනකොට අපිට මේ අවස්ථාවේ කියන්න තියෙන 2023 hari මෙතන මේ වගේ සැමරුමක් සම්බන්ධ සැමරුමක් ලෑස්ති කරලා තිනකොට එයට දෙමළ මන්ත්‍රීවරයෙක් වශයෙන් උත් ඒකට සම්බන්ධ වෙලා ඒකට අපේ සහයෝගයත් ලබා දීම අවශ්‍යයි කියන හින්දා තමයි මම මේ අවස්ථාවට අද පැමිණෙන්නේ ඉල්ලා ඒකට අපිට පහසුකම් සැලසෙන ඩෑම් බ්‍රිසත් ලොකු වලියට ආවේ නැහැ ඩෑම් බ්‍රිසත් පිටිපස්සෙන් ඉඳන් කන්ට්‍රෝල් කරනවා ඊට පස්සේ පොලිසිය අන්තිමේදී අපුව එලවන්න හදනවා දැනුත් පොලිසිය අපිවයි එලවන්න හදනවා එතකොට ඒ අපි එලවගත්තට පස්සේ අපි අපේ වැඩේ කරා අපි පොලිසිය යන්න කිව්වටවත් කවුරුත් යන්න කිව්වත් යන්නේ නැහැ අපි මැයි 9 වෙනිදා මේ ඩෑම් ප්‍රීසත් අපිට ගහන්නෙද්දි අපි ගහන්නනවා කියලා දැන දැන අපේ කට්ටිය අඩුයි කියලා දැන දැන මරන්න යනවා කියලා දැන දැන අපි ගිහිල්ලා බලාගෙන හිටියා දැනුත් අපි බලාගෙන හිටියා අපේ ඇස්වල බය තිබුණ නැහැ අපි මිනිස්සු වෙනුවෙන් සටන් කරනවා මේ මිනිහා සිංහල වෙන්න බෝන්නේ නැහැ මිනිහා දෙමළ වෙන්නත් පුළුවන් මිනිසුන්ගේ වේදනාව වෙනුවෙන් කතා කරනවා මේ මිනිහා ඕනම ජාතියක වෙන්න පුළුවන් අපි අද දෙමළ මිනිසුන්ගේ වේදනාව ගැන කතා කරනවා හෙට අපි මුස්ලිම් මිනිහෙක්ගේ වේදනාව ගැන කතා කරනවා අපි මීට මාස ගානක මාසයකට කලින් පාස්කුරිදා කස්සපහාරේ ඒ කතෝලික ජනතාවගේ වේදනාව ගැන කතා කරා අපි ભેදයක් නැතුව මිනිස්සු වෙනුවෙන් කතා කරනවා මිනිසුන්ගේ හඬට ඉඩක් දෙනවා ඒ නිසා අද රනිල්ලාගේ ඉන්ස්ටන්ට් සංහිඳියාව නෙමෙයි මිනිස්සු එක්ක සංවාදයක් ඇති කරන මිනිස්සු එක්ක කතාවක් කියන්නේ ඒකට රාජපක්ෂලාගේ ඩෑම් ප්‍රීසාදලා අරගලයට ගහපු ඩෑම් ප්‍රීසාදලා ඒ මැරයෝ ආවට අපි බයත් නැහැ අපේ ඇස්වලත් බය නැහැ අපේ හිතෙත් බය නැහැ අපි කරපු වැඩේ කරලා අපි ඉස්සරලා යනවා අපිව වුන්ට පුළුවන් අපට ගහන්න මම මේ වෙලාව කිව්වා ඒගොල්ලෝ ගැහුවොත් අපි කුටි කනවා පොලිසිය කිව්වා ඔයගොල්ලෝ දෙගොල්ලෝ ගහගත්තොත් කියලා මම කිව්වා නැහැ ඒගොල්ලෝ ගහගත් අපි ගහගන්නවා කියලා එකක් දෙන්නේ නැහැ ඔයගොල්ලෝ ගැහුවොත් අපි කුටි කනවා අපි මැයි නවයත් කුටි කරා හැබැයි ඊට පස්සේ මිනිස්සු හිතන්න එපා ඩෑම් ප්‍රීසාදලා කවුද කියලා දන්නේ නැහැ කියලා හිතන්න එපා මිනිස්සු ඩෑම් ප්‍රීසාදලා කවුද කියලා දන්නවා ඒ නිසා අපි ගැහුවොත් කුටි කන්න ලෑස්ති අපි ඒත් බය නැහැ අපි ඒත් බය නැහැ මීට වඩා දැඩි බියකින් එදා 2009 මේයි 18 වෙනිදා මහා මිනී මරණ ආයුධ මැද්දේ ෂෙල් මැද්දේ මිනිස්සු කොටු වෙලා හිටියා. ඒ මිනිස්සු වෙනුවෙන් අපි ඕනම දවසක ඕනම තරුණයෙක් මැද්දේ කතා කරන්න ලැබුණා.
ولكن هناك اشياء اخرى